අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව දකුණු සහ වයම් පළාත්වලත් ඒ වගේම මානවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් යුටිනිට වැසියෝ ගිවුරුන් සහිත වැසි ඇති වෙනවා. ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවීම හැකියාව තවදුරටත් පවතිනවා. නිලිටිදිග ප්‍රදේශවල බලපාලා තියෙන වැසි තත්ත්වය හෙට දිනේ සිට යම් තරමකට අඩු වේ බලාපොරොත්තු වෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම ගිවුරුන් සහිත වැසි සමග එම්මුදු ප්‍රදේශවල තාවකාලික තදුසුලන් ඇති වෙන්න පුළුවන්. එම අවස්ථාවලදී එම්මුදු ප්‍රදේශ තාවකාලිකව රළු වීමේ හැකියාවක් තියෙනවා. නිල්ලලා ගංගටෝනියේ පහත් බිම් ප්‍රදේශවල පවතින ගංගොතර තත්ත්වය අද දිනේ පුරාමත් පවතින ඇති බවත් තවදුරටත් සුළු වශයෙන් වර්ධනයක් සිදුවේ හැකි බවත් දන්වා සිටින කැමැති ඉදිරියේදී සැලකිය යුතු මට්ටමේ ඉහළ වර්ෂාපතනයක් ලැබුණහොත් ගංගොතර ආරක්ෂණ බැමි ඇතැම් ස්ථානවලින් උතුරා යාමේ අවධානම පවතින බව සඳහන් කරන්න කැමැති. මාලිම්බඩ, අකුරැස්ස, අතුරලිය, කඹුරුපිටිය, තිහගොඩ සහ මාතර ප්‍රාදේශීය ලේකම්බල ප්‍රදේශවල නිල්ලලා ගඟ ගංගොතර නිම්නයේ පදිංචි මහජනතාව මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයකින් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. අද පෙරවරුවේ සිටම ගාල්ල නගරයට ධාරානිපාත වර්ෂාවක් ඇදහැලී තිබෙනවා. ඒ හේතුවෙන් ගාල්ල නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. පවතින අධික වර්ෂාව සමග ගාල්ල අවට මුහුදු ප්‍රදේශයේද රළු ස්වභාවයක් ගෙන තිබෙනවා. එම නිසා ධීවර කටයුතු වලට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඝන මීදුම් තත්ත්වයක් ඇතිව තිබෙනවා. හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේත්, අතුරු මාර්ගවලත් රථවාහන දහවනේදී ඉදිරිපස ලාම්පු දල්වාගෙන රිය දහවනේ කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා. පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක නවයක් සඳහා නායෑමේ අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගිනුයි. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, රත්නපුර, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා එම අනතුරු ඇඟවීම වලංගු වෙනවා. මේ අතර අධික වර්ෂාව නිසා පීඩාවටපත් පුද්ගලයින් සංඛ්‍යාව 55,780 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.